නවලක්ස් විටමින් ඊ සමගින් සඳමෙන් දිතුලන මොහොනක් නිරෝධායන ඇඳුරි නීතිය පනවා තිබූ සියලු ප්‍රදේශවල ඇඳුරි නීතිය අද උදෑසන 5ට ඉවත් කෙරුණා නමුත් අඟුලාන උතුර අගුලාන දකුණ ඇතුළු කොළඹ ගම්පහ කලුතර කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතේ හුදකලාගල ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය කටයුතු අද නැවත ආරම්භ වුණා. ඊනුව පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයන් අද සිට රාජකාරී සඳහා වාර්තා කළ යුතුය. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා. ආයතන ප්‍රධානීන් විසින් සේවයට කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධව තීරණය කළ යුතුය. සෙසු කාර්ය මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන පරිදි නිවසේ සිට රාජකාරී සිදු කළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර පොදු ප්‍රවාහන සේවා අද නැවත ආරම්භ කර තිබුණා. මගී බස් රථ කොළඹ නගරයට පැමිණියත් පෞද්ගලික බස් වාහනය සිදු වූයේ සීමා සහිතවයි. පවතින තත්ත්වය යටතේ බස් ධාවනය සඳහා ගස්සු වැඩිවීමක් හෝ සහනාධාරයක් අවශ්‍ය බව පෞද්ගලික බස් හිමියන් අද ප්‍රකාශ කළා. මේ පෞගිය දින කිහිපය තුළම කතා කරා විතරයි කොවිඩ් ප්‍රතිපත්තියක් හදන්න කටයුතු කරනවා කියලා බස් රථවල. නමුත් අවාසනාව ඒක අර බාලගිරි දෝෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අද නෙවෙයි හෙට කිය. විශාලා මානුවර වගේ පාරේ මිනිස්සු මැරෙන තත්ත්වයකට පත් කරන්න එපා. බස් රථ 10%යි බස් නායන පළාත ධාවනයෙම ඉන්නේ. ආරක්ෂාකාරී අන්දමින් බස් රථයක ගමන් කරන්න ඒ ක්‍රමවේදය වහා සකසන්න ඕන. බොරුවට කියනවා අරක දෙන්නම් මේක දෙන්නම් ගාස්තුව දෙන්නම් ඩීසල් සානාධාර දෙන්නම් මේ සියලු දේවල් ප්‍රකාශ කළත් අද වෙනතුරුත් බස් හිමියන් සහ සේවකයන් අසරණ තත්වයට පත් කරලා තියෙනවායි කියන එක අපි වගකීමෙන් කියනවා. භූමි තෙල් පාවිච්චි නොකරන සෑම බස් රථ හිමියෙකුටම එක්කෝ ඩීසල් සානාධාරය ඕනේ එක්කෝ බස් ගාස්තු සංශෝධනයක් ඕනේ. किसी भी तत्न लंगम बस रात तुंधास पंसिया है त्याहतर का प्रमाण यकं आदत धावनीय कल बाबा श्रीलंका गमना गमने मंडले सभापति किंग्सली रणवक महता संधान कला लोगों इल्लिवक पहुंचना एक के कार्यालय वाले ये कार्यालय वाले में अदाल वन परिधि बस रात लगाते निकल के इतामत कालोचित रख ऐसा धाव वन හතයි හතයි එකසිය පහයි හැටයි හතලි සතර කියන අංකය ඒ අංකයට ඇමතුමක් ලබා දුන්නාම තම තමන්ගේ කාර්යාලවලට බස් රථ ලබා ගැනීමට හැකියාව පවතිනවා. කාර්යාල දුම්රිය 136ක් අද දිනේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ග උපදේශවලට යටත්ව දුම්රිය තුල මගින් ගමන් කළ යුතු බවයි. කාර්යාල සේවකින් පෞද්ගලික කුලි රථ සේවා භාවිත කරමින්ද අද සේවයට වාර්තා කරන අයුරු දක්නට ලැබුණා. මේ අතර හුදකලා ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් ඇතුළු අනිකුත් වෙළඳසැල්ද අද විවෘත කෙරුණා. මේ අතර හුදකලා කළ ප්‍රදේශවලට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණා. මාලිකාවත් ග්‍රෑන්ඩ් පාස් හුදකලා ප්‍රදේශවලට ඇතුළු වීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. මුද්‍ර තැපල් කාර්යාලයේ වැඩිහිටි දීම නැගවීම අද සිදු කෙරුණා. හුදකලා කර ඇති කලුතර දිස්ත්‍රික්කයේ මෝතර විල සුනාමි නිවාස ගම්මානයේ අද PCR පරීක්ෂණ සිදු කෙරුණා. එම ගම්මානයට වීලි සලක බෙදා දීම සිදු කළේ පානතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන්. හුදකලා කළ කුරුණෑගල නගර සීමාවේ අද පැවති තත්ත්වයයි මේ. මේ අලුත් තත්ත්වය අලුත් වෙනස අපිට පවත්වාගෙන යා හැකියි කියලා ඔබතුමා විශ්වාස කරනවාද? ජනතාවගෙන් 95%ක් දැනටත් මේකට අනුගත වෙලා ඉන්නේ. හැබැයි 5%ක් වගේ සුළු පිරිසක් තමයි ක්‍රමයට අනුගත වෙලා නැත්තේ. ඒ අය අනුගත වුණොත් මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න පුරුදු වුණොත් කාර්යාල ඒ වගේම අනිකුත් ආයතන වෙළඳ සැල් කර්මාන්ශාලා මේ පවත්වාගෙන යන කළමනාකාරී සුපවයිසර්ලා හදවතින්ම මේකට කැප වුණොත් අපි මේ ආකාරයට අපේ ආයතනේ පවත්වාගෙන යනවා කියලා මම විශ්වාස කරනවා. අපිට පුළුවන් වෙනවා මේ අභියෝගය ජය ගන්න. කොවිඩ් එක්ක හැංගිලා ජීවත් වෙන්න බෑ. කොවිඩ් වලට මුහුණ දෙන්න ඕනේ. දැන් කොවිඩ් එක බොරු කරන්නත් බෑ. කොවිඩ් වලට සත්‍යවාදීව මුහුණ වෙන්න ඕනේ. ඇත්ත කතා කිරීම තුළින් තමයි කොවිඩ් කළමනාකරණය කරගන්න පුළුවන්. මේකට අපි අනුගත වෙමින් ඉන්නේ අර බොහොම සුළු පිරිසගේ දේශද්‍රෝහී හැසිරීම. මම ඒ වචනේ පාවිච්චි කරනවා. ඇතම් ප්‍රතිචාර තියෙනවා තව ටිකක් වහලා තියලා ඇරියනම් හොඳයි කියලා. මම වෛද්‍යවරයෙක් විදිහට
මේ අරන් තියෙන තීරණය අභියෝගය එල්ල කරන්නේ හේතුව තමයි වෛද්‍ය විද්‍යාත්මකව අසංගත විද්‍යා රෝගයකගේ තාක්ෂණික කරුණු පදනම් මතගත තීරණයක් ඒ තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මම හිතනවා අපිට මේ අවස්ථාවේ මේ ක්‍රියාවලියට අනුගත වෙන්න පුළුවන් 1 2 3 4 කියලා ගත්තොත් ජනතාව අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ කාරණා මොනවද ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශ ඇයි ලොක්ඩවුන් කරලා තියෙන්නේ වසංගත රෝග ඒකකය කියලා තියෙන්නේ ඒ ප්‍රදේශවල ආසාදිතය වැඩි තව බිහි වෙන්න පුළුවන් ඒ ප්‍රදේශවල ජනතාව කිසිසේත් පිටත එන්නත් එපා ඒ ප්‍රදේශ ඇතුළට යන්නත් එපා මේක තමයි ප්‍රධානම දේ අපිට පුන පුනා කියන්න තියෙන්නේ දෙවෙනි කාරණය තමයි ලංකාව පුරා නිරෝධායනයට ලක් කරලා 67000ක් ඉන්නවා. ඒ නිරෝධායනයට ලක් වෙච්ච කට්ටිය මොනම හේතුවක් නිසාවත් පිටතට එන්න බෑ. ආයතන වලට යන අයට ඒ වගේම ඒවැය කළමනාකාරීත්වයට බස් වල යන්නේ නැයි, කෝච් වල යන්නේ නැයි ඒවැය කළමනාකාරීත්වය. මේගොල්ලන්ගේ මේ වගකීම් හරියාකාරව හැම වෙලාවෙම ඉෂ්ට කරන්න ඕනේ. ඊළඟට පොදුවේ ජනතාව අවශ්‍යම දෙයකට ඇරෙන්න එළියට බහින්න හොඳ නෑ. හැම වෙලාවෙම අර කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ මේ ප්‍රධාන කාර්යයන් ටික තමයි විශේෂයෙන්ම මේ ආකාරයට සිද්ධ වෙනවා නම් අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන් ඒක මේ හිරේ දාලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි තවදුරටත් නේ නෑ අනිවාර්යයෙන්ම දැන් අපිට මේ නීති ක්‍රියාත්මක කරලා හිරේට දාලා දඩ ගහලා එහෙම ඒව කරනවා අපි අනිවාර්යයෙන් මෙහෙම කරන්න ඕනේ පොදු ජනතාවගේ යහපත සඳහා කියන දේ අහන්නෙම නැති අය ඉන්නවා නැති අයට එහෙම කරන්න ඕනේ නමුත් මේක ජනතාවගේ හදවතින්ම එන්න ඕනේ හැඟීමක් තමයි කුරුණෑගල මහනගර සීමා බල ප්‍රදේශයේ එළුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසම සහ කඩවීදිය ග්‍රාම සේවා වසම හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ අනිකුත් ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මොදාහරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්බලව සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරි වසම් හැර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ අනිකුත් ප්‍රදේශත් හුදකලා තත්ත්වයෙන් මොදාහරණ බවයි. මෙතර තවත් කොරෝනා ආසාදිතයින් 510 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා අපකුරු ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10447ක්. එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 13929ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් කොරෝනා ආසාදිතයින් 595 දෙනෙකු අද දින සුවය ලැබුවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8880ක්. මෙවර විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5014ක් ලෙස සටහන් වනවා. ඒ රාත්‍රියේ වාර්තා වූ කොවිඩ් මරණයත් සමග මෙවර විට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 35ක් වනවා. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී රැස් වුණා. පොහොර ආනයනයේ සහ බෙදා හැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර මහකන්‍යේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවින්ට ලබා දීමට කටයුතු කරන්නයි බැසිල් රාජපක්ෂ මහතා එහි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ ගොවින්ට නිසි කාලයේදී ජලය සහ පොහොර සැපීම මගින් කෙටි කලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගත හැකි බවයි. මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 7,8910ක් බවද මෙහිදී හෙළි වුණා. ඉන් මහකන්‍යට අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් කොටසක් ගොවින්ට ලබා දී ඇති අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙහිදී සඳහන් කර ඇත්තේ ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදා හැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවයි. අනෙකුත් වගවලට අවශ්‍ය පොහොර ආනයනය කර නිකුත් කෙරෙන්නේ 10%ක් රාජ්‍ය සමගම් මගින් සහ 90%ක් පෞද්ගලික සමගම් හරහා බවද අද පැවති සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවකදී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවයි. कृषि कर्मांते नगासिटवीम संबंधव एलेस साकच्छा करादी कोविड वसंगत तत्वे निसा गोवी निष्पादन अलविकर गेनीमे यांत्रणीय पिलिबंधव गटलु किहिपयक मतु वे तिबेनवा पिटकुटुव मैनिंग पोदु वेलंदपोल अद विवृत करन बव मीट पेर प्रकाश वो निसा विशाल पिरिसक गोवी निष्पादन रगेन एहि पेमिनिया नमुत एहि वेलंदाम कटितु आरंभ करीमट अद अवस्थावक लबी तिबुने नहे किसी भी तरह नाराहिन पिटे आर्थिक मध्यस्थाने वेत लोरी रेगने आने लेसे एहिदी पैमिनी पिरिसटे उपदेश लबुना। भाई आपी गेनाल दिए ने कोलंबो वेलंदाम करना ये वेलंदो वेनु में तो यह बाडू गेनाती है ने
අද අපි අසරණ වෙලා තියෙනවා අපිට යන එන මන්නේ ලොරි 100 ගණනක් මේ පාර දෙපැත්ත ගහගෙන ඉන්නද ඉතින් රජය මේවට උත්තර දෙන්න ඕන බඩු බාන නාට්‍යාමිලා නැහැ කඩහිමියෝ ඉන්නේ ඔක්කොම මේ බඩුත් එක්ක අපි ඕඩර් කරපු බඩු තමයි කියන්නේ හැමදාම එන්නේ අපිට මාකට් එක ඇරලා නැත්නම් අපි වන්න දෙපයි කියලා කියනවා දැන් ඊ ටීවී එකෙත් දැම්මා මාකට් එක ඇරලා කියලා ඒකයි අපි බඩු ගෙන්නේ ඉතින් මේ කාඩද කියන්නේ දැන් මේක ඉතින් වෙන කඩ නැහැ නේ අපිට කොහට යන්නද මේ ලොරි ඇවිල්ලා එක්කෙනෙකුට නෙමෙයි බඩු එන්නේ 10 දිනකට විතර බඩු එනවා දැන් මේ ආර්ථික මධ්‍යස්ථානට මේ බඩු බාන්න බෑනේ දෙම කියනවනම් මේක බාන්න සුදුසුම ස්ථානේ මැනි මාකට් එක විතරයි මැනින් වෙළඳපොළ බලධාරීන් පැමිණියත් පොලිසිය එළවළු ගැනීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ පසුව වෙළඳන් කුළුඹ සංරජ මාවතේ සහ ටෙක්නිකල් මන්සන්දිය අවට මාර්ගවල තොග සහ සිල්ලර වෙළඳාමින් රත වුණා එළවළු පළතුරු රැගෙන පැමිණි බොහෝ පිරිස නාරාහින් පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට තම බහඬ රැගෙන ගියත් ඒවා බාරගෙන නැහැ. පසුව එම පිරිස නාරාහින් පිට ආර්ථික මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයේ වෙළඳාම් සිදු කළේ මෙලෙසින්. නාරායන් පිටේ නිකුත් නාරායන් පිටින් අපි බාර ගන්නෑ. මෙතන ආපු පස්සේ මෙතන පොලිසියෙන් කියලා කිව්වා මෙතන නවත්තන්න එපා. අපි කොහෙද කියලා නවත්ත ගන්න කියලා අපි ලොකෝ මේ වැටට. අපි ඔක්කොම දැන් අනාථ වෙලා ඉන්නේ. මේ අතර සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් පිටකොටුව මැනින් වෙළඳපොළ විවෘත නොකිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එහි වෙළඳුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා එම තීරණයගත් බවයි. බෙදා හැරීමේ යාන්ත්‍රණය වගේම ගොවි නිෂ්පාදනය සඳහා මිල නියමවන ක්‍රමවේදයක් ගැටලු සහගතයි. අද නාරාහින්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලීක්ස් කිලෝග්‍රෑම් එකක තුග මිල රුපියල් 50ත් 60ත් අතර වුණා. සිල්ලර මිල රුපියල් 120ත් 140ත් අතර පැවතියා. කැරට් කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 150ක්. නෑනේ බඩු නෑ. සාමාන්‍යයෙන් තොග ගණන් යනවා 40ක් වගේ. එයි කැරට් කිලෝ එක 100යි 120යි. ලීක්ස් කිලෝ රුපියල් 60ට යන්නේ මේ. කැරට් කිලෝ එක 150. කැරට් ලීස් එන්නේ නෑ මෙහෙට. ඇවිල්ලා නෑ. කොළඹදී ගොවි නිෂ්පාදන සඳහා එවැනි මිලක් නියම වුණත් ගොවි පීමේදී ගොවියට ලැබෙන්නේ ඉතා අඩු මුදලක්. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතා මේ ගැටලුව ඊයේ අත්විඳා. මම ඇමතුමා. අද ලීක්ස් කියද ඔය? අනික 40 වගේ තමයි. ආරම්භ පිට 140යි. උදා මන් නුවරළියේ ඉන්න රුපියල් 20යි ළමයෝ. එක ගන්න බෑ. නුවරළියේ රුපියල් 20යි ආරම්භ පිට 140යි. මේක මහා. දුම අපරාධයක් නේ මේක වෙන්නේ. කැරක් කියද? කවුද එතන ඉන්නේ දැන්? කොහොමද මත් දැන් මේ කැරක් එක මතක නැහැ අල කීයද අල මට 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 ටක් ගාලා ඕවා කියන කොවා ඔය 80යි සර් මේ 80යි ලේකම්තුමා මම නුවරඑළියේ ඉන්නේ ආර්ථික මධ්‍යස්ථානේ ලේකම්තුමා මෙතන ලීක්ස් ටික ගලව ගන්න විදිහක් නැහැ රුපියල් 20යි ලීක්ස් කිලෝ එක දැන් නාරහම් පිට කැදෙවම 146යි මෙතන රුපියල් 20යි ඉතින් මේගොල්ලෝ කියනවා මේ දැන් මේ එක මුදලාලි කෙනෙක් ගාවිනවා කිලෝ ලක්ෂ දෙකක් තියෙනවා ගලවන්න නැති වෙනවා 20යි මට කුඩි රුපියල් 100ක් කියලා හරි එතකොට ලේකම්තුමා මෙහි අල 120යි ඔහි 240යි එතකොට කැරට් මේගොල්ලන්ගේ 130යි එහෙ 260ක් කියනවා නෑ ලේකම්තුමා මේ මේක මේ මේක ලේකම්තුමා අපි නාරහම් පිටයි ඔක්කොම කරන්න තියෙන්නේ කඩකීපයක් වහලා මේක හරියන්නේ ඇග්‍රිමන්ට්ස් කැන්සල් කරලා මේ නුවරඑළිය කෙලිම ඩිරෙක්ට් දෙන්න වෙනවා ලේකම්තුමා මේක කරනකන් ජීවිතේ කරන්න හම්බෙන්නේ නෑ ඔව් ඔව් ඒ අපේ කරන මේ 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 මේක හරියන්නේ නෑ මේ මේ කොහෙවත් අද මිනිස්සු ටිකක් හම්බ කරගන්නේ මේ ආ අන්දස් හරි ලීක්ස් වල රුපියල් 20 නුවරඑළිය කොළඹ 140යි මේක මාර මාෆියා එකක් නෙමෙයි සේමසේ මාෆියා එකක් නෙමෙයි මේවට දීර්ඝකාලීන විසඳුම් තියෙන්න ඕනේ. දැන් පව හැම රජයන්පත් වුණාම එක එක කතන්දර කියනවා. අපි රජයන් ගැන බලාපොරොත්තු වෙනවා මේක ගොවියට සහනයක් කියලා. ගොවිය දැනුවත් නැහැ. කොහොමද මාසෙ 3 මාසෙ ඉඳලා විකුණන්න මම බලනවා තාම මට දී ගන්න විදියක් නැහැ. මං තනකොළ ගලවපු සල්ලිවත් මට ලැබිලා නැහැ. 20ටත් එන්නේ නැහැ ගන්න. ඒ කියන්නේ 20ට එනවා කියන්නේ කිලෝ 1000ක් දුන්නොත් රුපියල් 20000යි. ඒ රුපියල් 20000 කියන්නේ මං රුපියල් 80000ක් විතර වේදම් කරලා තියෙනවා. හරියට පෝර නැහැ. බේත් කඩේට ගියත් බේත් ටික හරි මිලයි ලීස් කිලෝ එකක් රුපියල් 25ට තමයි අපි දෙන්නේ. ඒ ලීස් කිලෝ එකක් අදන්න රුපියල් 55 60ක් විතර කොස්ට් වෙනවා. අපි රුපියල් 25ට ලීස් ගොවියෙන් අරගෙන රුපියල් 35 40 තමයි අපි බිල් කරන්නේ. අපි දැන් කොළඹට අද මාකට් එකට අපි කතා කරලා ඇරිය රුපියල් 40ට වික්කොත් ඇති කියලා තමයි අපි ඇරියේ. ඉතින් මේ මිනිස්සු රුපියල් 140ට බිල් කර වික්කොත් අපිට ඉන්නේ රුපියල් 40යි. අපි 140 මං හිතන්නේ මගේ ජීවිතේටම මං හිතන්නේ දැන් අවුරුදු දෙකක් විතර වෙනවා එහෙම ලීස් මිලක් අපිට ආවේ නැහැ. බස්නාහිර පළාත කොළඹ බල ප්‍රදේශයේ නැවත විවෘත කරනවායි කිව්වා. ඒ ප්‍රවෘත්තිය දන දන රටේම එළවලු පළතුරු නිෂ්පාදනය කරන ගුවි ජනතාව ලොරි පිටින්
තමන්ගේ ඵලදාව අරගෙන මැලින් වෙළඳ පොළට ගියාම දැන් ප්‍රකාශ කරනවා ඒක වහලයි මහා බරපතල අකාර්යක්ෂම දුර්වල සැලසුමක් නැති ආණ්ඩුකරණය නිසා රාජ්‍ය පාලනය නිසා සමස්ත ජනතාවම ලොකු පීඩනයකට අසහනයකට ලක් වෙලා තියෙනවා ජනතාවට සහන සලසන්නට රජය වහාම කටයුතු කරන්නට ඕන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද තන්තිරිමලේ රජමහා විහාරස්ථානයට පැමිණ පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ මේ අදහස් පළ කළා